වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුවෝ කියන පැරණි ආප්තෝපදේශයේ ප්‍රස්තාව පිරුල කනගාටුදායක ලෙස වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනස් වී යුත්තේ වැටත් නියරත් පසුත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුවෝ. පසුගියදා සිදුණු එක්ස්ප්‍රස් වර්ල් නෞකාවේ මහ විපත සම්බන්ධයෙන් රටක් සංවේදීව දුකෙන් කරුණු සොයන්නට උත්සාහ ගනිද්දී රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා ඔය මුහුදු ජීවී මිය යාම සිදුවන්නේ වාරකම් කාලයට සිදුවන ස්වාභාවික සිද්ධියක් නිසාය කියලා. රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුවන අදූරදර්ශී පක්ෂග්‍රාහී ක්‍රියාවලිය රාජ්‍ය අමැතිවරයාගේ පක්ෂග්‍රාහී අදහස් ප්‍රතික්ෂේප කරමින් මෙන්න 39 දිනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. මුහුදු ජීවීන්ට අත්තුණු ඇත්ත ඉරණම කියන ඒ නිගමනය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහත්මයා මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නීතිපති අංශයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඒ ඉදිරිපත් කරපු වාර්තාවේ සඳහන් වෙන්නේ ඩොල්ෆින් මාළු 20ක් ඒ වගේම කැස්බෑවුන් 176 දෙනෙක් තල්මසුන් 4 දෙනෙක් මිය ගිය බවට සිරුරු සොයාගෙන තියෙනවා. මේ සියලුම සතුන්ගේ මරණ සිදුවන්නට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වුණු විෂ සහිත රසායන කියන බව. මේ සංඛ්‍යා අපට පේන්නේ අපේ මුහුදු වෙරළට ගොඩ ගැසා තිබුණු නිසා. මෙසේ ගොඩ ගැසුවේ නැති මල සිරුරු කොයිතරම් මුහුදු ගල්පර අස්සේ සැඟවිලා හිරවිලා ඇද්ද. ඒකම මොහොද ඇතුලේම දියවි විනාශ වී යන්නට ඇද්ද. සමහරට මේ වගේ සිය ගුණයක් නෙවෙයි දහස් ගුණයක් මොහොද ඇතුලේ මේ විපත්‍ය දැක ගන්න පුළුවන් වේවි. ඒ බලන්නවත් කිමිදුම් කරුවෙක් යවන්න බැරි තරමටම මොහොද දූෂණය වෙලා තියෙන්නේ. මෙවන් පරිසරයක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙත එල්ලවන බරපතල චෝදනා අවම කරන්න හේතු වන විදිහේ වචන රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් නිකුත් වීම ජාතියේම අවාසනාවක්. මේක අපි අද දකින කනගාටුදායක සිදුවීම. කැලෑව ආරක්ෂා කරන අය කැලෑ කපන විට, ඉඩම් ආරක්ෂා කළ යුතු අය ඉඩම් විනාශ කරන විට, මහ භාණ්ඩාගාරය ආරක්ෂා කරන්න ඇපවුණු කැපවුණු වගකීයුත්තන් මහ භාණ්ඩාගාරය කොල්ල කන විට කාට පවසම් ඒ අමාරුව. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවුණු මහ විපත සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එහා වගකීයුතු සියලුම දෙනාට දඬුවම් දිය යුතුයි. ඒ සඳහා රජය ක්‍රියා කරන බව ප්‍රකටයි. ඒ අතර වාරේ ජනතාව නොමග යවන, පරිේශන නොමග යවන, රටට හතුරුකමක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට පක්ෂග්‍රාහීව කතා කරන නාලක ගොඩ හේවා වැනි අයට දඬුවම් දිය යුතුයි. ඔවුන් තමන්ගේ වගකීම ජනතාව නොමග යවන, රටට හතුරුකමක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට පක්ෂග්‍රාහීව කතා කරන නාලක ගොඩ හේවා වැනි අයට දඬුවම් දිය යුතුයි. ඔවුන් තමන්ගේ වගකීම් වලින් ඉල්ලා අස්විය යුතුයි. මේ වගේ වැරදි සිතාමතාම කරන වැරදි පමණක් නෙවෙයි අත් වැරැද්දෙන් සිදුවන වැරදි සම්බන්ධයෙන් විනත් රටවල නම් වගකීම් යුතු ඉතාමත් ගෞරවාකාරයෙන් ඉල්ලා අස්වෙනවා. ජනතාවගෙන් සමාව ඉල්ලනවා. විවිධ රටවල අපි දකිනවා මැති ඇමතිවරු එවන් අවස්ථාවල ඉල්ලා අස්වන
නීතිය කඩකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මැට් හැන්කොක් තමන්ගේ දුරයෙන් ඉල්ලා අස්සුනා තමා සිදු කළ වරදක් සම්බන්ධයෙන් සමාව ඉල්ලලා. එවන් දේවල් අපේ රටේ නම් දකින්න නැහැ. හැබැයි එක අතකින් එහෙම වේවා වෙන්න ගියොත් සමහර විට අපේ රටේ නම් ඇමති මණ්ඩලයේ සියලුම දෙනාටත් තමන්ගේ හිතවත් හැම දෙනාටමත් ඉල්ලා අස් වෙන්න වෙනවට කිසිම සැකයක් නැහැ. අපි කියනවා මේ ආදර්ශය දැන්වත් උගත් අවංක පුජ්‍යලයක් හැටියට රටට ප්‍රදර්ශනය වෙන පරිදි නාලක ගොඩහේවා මැතිතුමන් වැනි අය වෙතින්වත් ඉටු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වගකීම ඉටු කරන්නට බැරි වීම පමණක් නෙවෙයි ජනතාව නොමග යවීම. අපි දැක්ක අග්‍රාමාත්‍යවරයාටත් වැරදි තොරතුරු කියමින් අග්‍රාමාත්‍යවරයාත් රවට්ටන්නට ගන්නා උත්සාහය තමා කළ වරද පැහැදිලිවම දැන දැන කළ වරදක්. ඒ සම්බන්ධයෙන් ඔහු ආදර්ශමත්ව ක්‍රියා කළ යුතුයි. ඒ වගේම බලධාරීන් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.